අභාව ප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සනත් නිශාන්තගේ බිරිඳ හැඬු කඳුලින් පවසා සිටියේ පැමිලියක පිටින් යන්න ඕනේ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එක්කට. ඒ ගිහින් එමින් ගමනේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. යනුවෙන් හැඬු කඳුලින් පාසා සිටියා. ඒ අවස්ථාවේදී චනත් නිශාන්තගේ බිරිඳ ඉකිගසමින් හඬන අතර ඇගේ ඇස්වලින් වැටෙන කඳුළු පුංචි පුතා පියදාන අයුරුද දකින්න පුළුවන්. ඒ දුක්බර සිදුවීම පැමිණ සිටි සියල්ලන්ගේම නෙත් කඳුලින් තෙත් කළ සිදුවීමක් වුණා. මියගිය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වෙනි ඉරිදා ආරච්චි කට්ටුව ප්‍රදේශයේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයේ සඳහා අදපස්වරු 5:30 සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවට රැගෙන යන අතර දේහය හෙට පෙරවරු 10:30ට පුත්තලමේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.